never stop moving. Never stop, never stop moving when life's calling you. තමුන්නසල දැනගන්න ඕන ලංකාවේ නවකතාවක් මුද්‍රණය කරන්නේ පිටපත් 500යි. සමහරු බොරු කියනවා. මා එක්කම කියන මචං මගේ පොතේ නම් රුපියල් මේ පිටපත් 25000ක් ගෙවුවා මචං. මං කියනවා බොරු මචං කියලා. එහෙම නෑ මචං. 500යි ගහන්නේ. කෙටි කතා පොතක් නම් 250යි. ඒත් ගොඩගේ මාත්‍ය විතරයි. අනික කයි කියන හරියන්නේ නෑ කියලා. කවි පොතක් නම් ගහන්න එපා කියලා කියනවා. අතින් වියදම් කෙරුවොත් විතරයි පොතක් ගන්න පුළුවන්. ඒ හින්දා ලංකාවේ පොත් ලියලා පවතින්න බෑ. හිටපු ගමන් විශේෂ සම්මානයක් දිනුවොත් එයාගේ පොත් කීපයක් විකිණන වැරෙන්න. පොත් ලියලා පවතින්න බෑ. පොත් 500ක් විකුණපුවාම කතුරු භාගය හම් වෙන්නේ 10%. රුපියල් 350ක පොතකින් රුපියල් 35යි කතුරු භාගය හම් වෙන්නේ. 17500යි පොතම විකුණනත් හම් වෙන්නේ. ඒ තියද්දි ගරු ජනාධිපතිතුමනි අපිට ලියුමක් එවනවා. ඔබතුමාගේ අලුත්ම නවකතාව මේ විකිණීම සම්බන්ධ විස්තර එවන්න කියලා. දන්නවනම් හිඟමනක් එවනවා මිසක් ආදායම් බදු ලියුමක් එවන්නේ නැහැ. විලි ලැජ්ජා බෑ. අපි ගිහිලා ආදායම් බදු කද්දොරට ගිහිල්ලා කියනවා මහත්වරු පොතක් 350යි එක පොතක් 35යි හම් වෙන්නේ. පොත් 500යි ගහලා තියෙන්නේ. මෙන්න මෙච්චරයි ගාන. තමුන්නාසේ දන්නේ නැතුව නේද මේ ගාන හැදුවේ කියලා. මගේ යාළු ගොඩාක් රචකයින්ට කෙටි කතා රචකයින්ට එවලා තියෙනවා බදු ඉල්ලලා ලැජ්ජා හිතෙන ස්වරූපයක්.